විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ සියත ටීවී පියොමලත් සමගින්. අරුණේ විවාහ වුණ යුවළකගේ එකම ප්‍රාර්ථනය තමයි දරුසුරතල් බැලීම. හැබැයි අපි දැකලා තියෙනවා සමහර කාන්තාවන් කියනවා මම විවාහ වෙලා අවුරුදු 5ක් වෙනවා, එහෙමත් නැත්නම් අවුරුදු 10ක් වෙනවා, නැත්නම් කියනවා අවුරුදු 15ක් වෙනවා, මට තාම දරුසුරතල් බලන්න බැරි වුණා. මම නොයෙකුත් ප්‍රතිකාර කරා. පුද පූජා පැවැත්වුවා. හැබැයි මේ කිසිම දෙයකින් මට සහනයක් ලැබුණේ නැහැ කියනවා අපි අහලා තියෙනවා. ඇත්තටම ඒ කාරණාව ගැන කතා කරනවා නම් හරිම සංවේදී කනගාටුදායක කාරණයක් තමයි මේ දරුවන් නොමැති වීම කියන්නේ. එහෙමනම් අද දවසේදීත් අපි සෝදානම් සුවර්ණ විශේෂාංගයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කාන්තා මදසරු භාවයට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා ඔබට පහදා දෙන්න. එහෙනම් අපි ආරම්භ කරමු සුවර්ණ විශේෂාංගය. පුරුදු විදිහටම අපේ ආරාධනාව ලැබෙන්නේ ඇයට ආයුර්වේද වෛද්‍යචාරිණි ගීතා ජානකි හේරත් වෛද්‍යතුමිය. ආයුබෝවන් සුභදැසන. මතක් කරන්න ඔබට මැදිරිය දුරකථන අංකය 011529209 මත්සරු භාවය සම්බන්ධයෙන් දරුවන් ලැබීමේ ප්‍රමාද වීම, ගර්භාෂගත රෝගී තත්ත්ව සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඔබට දැනගන්න අවශ්‍ය ඕනෑම කරුණක් වෙනුවෙන් අපේ දුරකථන මාර්ගය අපි විවෘත කරලා තියෙන. දැන් දිගින් දිගටම සති දෙක තුනක් තිස්සේම අපි කතා බහ කරමින් යනවා. ඇයි මදසරු භාවයට කාන්තාවක් පත්වන්නේ? එහෙම පත් නොවෙන්න නම් අපිටම කරගන්න පුළුවන් දේවල් තියෙන. අපි කලින් සතියේ ඔබට කිව්වා මතකද, දැන් වෛද්‍යතුමිය කියන දේ තමයි නෑ මෙහි ලෙඩේට මම බෙහෙත් කරනවා කියලා මල්ලඟට බෙහෙත් ගන්න එන පිරිස වැඩි කරගන්න නෙමෙයි මෙතන අවශ්‍යතාවය තියෙන්නේ. අපේ රටේ මේ දරු සම්පත වැඩි කරන්න විශේෂයෙන්ම අර චතුරි මතක් කරා වගේ කොයිතරම් පිරිසක් දරුවන් නොමැතිකමින් පීඩා විඳිනවද කියන කාරණාවත් එක්ක ඒ පීඩාවමින් ඉදිරියටවත් ඔබේ දරුවාට ඔබේ දියණියට නොදැනෙන්න තමයි අපි මේ මතු පරම්පරාව විශේෂයෙන්ම මේ දරුවෙක් බිහි කරන්න අවශ්‍ය වනේ පසුබිම සකස් කරන්නේ ඔබ කොහොමද කියන කාරණා පිළිබඳ කතා බහ කරන්නේ. අවසන් සතියේදී වෛද්‍යතුමනි අපි පැහැදිලි කරගත්ත විශේෂයෙන් මේ ආහාර සම්බන්ධයෙන් අද වෙනකොට ආයුර්වේදය තුළ අපි දන්නවා මේ සඳහන් කරන දේවල් සම්පූර්ණම පිටින් ගිහිලා තමයි අපේ ආහාර රටාව සකස් වෙලා තියෙන්නේ. ඒක කොයිතරම් දුරට ඇත්තටම අනාගතයේ මදසරු භාවයට පත් වූ පිරිසක් දියණිවරුන් පිරිසක් බිහි වෙන්න බලපානවද කියන කාරණයි පටන් ගමු. ඔව් ඇත්ත වශයෙන්ම අරුණි කියන්න කනගාටුයි. දැන් 2020 ළඟයි අපිට, ඉස්සරහට තියෙන 2020 වෙනකොට විවාහක යුවල් ගත්තොතින් 8කින් එක්කෙනෙකුට විතරයි දරුපල තියෙනවා කියලා කියන්නේ. දැන් මගේ ළඟට එන බොහෝ රෝගීන් ගොඩාක් හැම තැනම ගිහිලා අවුරුදු 10 15 ඔය වගේ කාලයක් තිස්සේ ප්‍රතිකාර අරගෙන ඒත් හරි සුදුසු තැනට ඒගොල්ලන්ට ප්‍රතිකාරය ලැබිලා නැතුව එනවා. ඉතින් මේ වගේ තත්ත්වයට පත් වීම නිසාත් විශේෂයෙන්ම මදසරු භාවයට පත්වෙන අය දරුවෙක් ලබා ගන්න බැරි තරමට පත්වෙන අය වැඩි වෙනවා. ඒ කියන්නේ අපි කියමු අවුරුදු 25න් මෙහා විවාහ වුණා. විවාහ වුණාම 25න් විවාහ වෙච්ච කාන්තාව එතන ඉඳලාම 45ක් යනකම්ම නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ඔස්සේ යනවා. හරිය තමන් හරි දේ තීරණය කරගන්න මොකද්ද කරන්න ඕන. ඔව් දැන් වෛද්‍යතුමනි මට එතනදී අහන්න දෙන ලෝචන තවත් අපි දකින ප්‍රශ්නයක් තමයි අපි කියන මේ රට වටේම යනවා තියෙන ඔක්කොම වෛද්‍ය ක්‍රමවලින් බෙහෙත් කරනවා. ඔහොම කරලා කරලා මේ අවසානයේම තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තෝරා ගන්න. ඇයි මේ හැම වෙලා තියෙන්නේ අපේ රටේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අරුණි විශ් මොකක්වත් කරන්න බැරි නම් කිසිම වෛද්‍යවරයෙකුට හොඳ කරන්න බැරි නම් ආයුර්වේද විතරයි විසඳුම තියෙන්නේ. පිහිට තියෙන්නේ කියලා ගන්න. පිහිට තියෙන්නේ කියලා දන්නවා. ඒයි හැම පැත්තම කවර වෙනවනේ. ආයුර්වේදයේ අෂ්ටාංගයි. අෂ්ටාංග කියන්නේ තමන්ගේ කර්මානුකූල ප්‍රතිකාර කරන එක්කංගයක් තියෙනවා. ඉතින් ඒක නිසා කොහෙන්වත් බැරි නම් කොහෙන් හරි කරගන්න ඕනේ කියලා අන්තිමේදී එතන තමයි එතෙන්ට මුලට ගියා නම් ඇත්තටම දරුඵල අද මේ රට තුල වැඩි කරගන්න පුළුවන්. දැනට මල් ළඟට එන පිරිස ඇත්තටම මේ නාලිකාව තුලින් කියන්න කැමති අපිට වැඩි ප්‍රමාණයක් දරුවෝ රටට දායාද කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ගොඩක් අය දැනුවත් වෙලා විවාහ වෙලා අවුරුදු 2 යනකොටම නොයෙකුත් ඖෂධ ගන්න නැතුව වසවිස ශරීර ගත කරගන්න නැතුව ඇවිල්ලා ප්‍රතිකාර ගන්න මාස 3යි. තාමත් කෙටි කාලෙකින් තමයි ප්‍රතිඵල හම්බෙන්නේ.
වෛද්‍යතුමියනේ දැන් අපේ රටේ විශේෂයෙන්ම අපේ මව්වරුන් දැනුවත් වෙන්න ඕන දෙයක් තමයි මේ තමන්ට දියණියක් ඉන්නවා නම් ඒ දියණිය කුඩා කාලයේ ඉඳම පෝෂදායී ආහාර දීලා හොඳින් රැක බලාගෙන එයා ඇයගේ අනාගතේ සකස් කරන ඕන. හැබැයි ඇය විශේෂයෙන්ම දියණියක් කියන්නේ අනාගතයේදී මවක් වෙන්න සිටින කාන්තාවක්. නමුත් තියෙන ප්‍රශ්න තමයි අපේ අම්මලා ගැන දැනුවත් වෙන්නේ නැහැ තමන්ගේ දරුවට පෝෂදායී ආහාර දීලා. එහෙමත් නැත්නම් ඇගේ අනාගතේ ඇය මවක් වෙන්න සුදුසු තැනට ඇය පත් කරන්නේ නැහැ. ඇත්තටම මේ ගැනත් අපි පුංචි පොතක් කිරීමක් කරමු. ඇත්ත වශයෙන්ම ළමයා පොඩි කාලේ ඉඳලමයි හැඩගස්සන්න ඕන. අපි ගෙදර කරන පරිසරය තමයි ළමයා අනුකරණය කරන්නේ. දැන් අපි ගෙදර උදේට කුලකැඳ බොනවා නම් අඩුම තරමේ සතියකට දවස් 3ක්වත් ඒ දරුවට චුට්ට අවුරුද්දක කාලේ ඉඳලම දෙන්න පුළුවන් අපිට කුලකැඳ. කුලකැඳ දෙන්න ඕන. එතකොට අද සමාජයේ ගොඩක්ම පුරුදු වෙලා තියෙනවා පිටිකිරි වල. ඔව් වත්තුනේ ඔය කොලකැඳෙන් අපි ආහාර රටාව ආය හදාගමු. ඒක කොහොමද අපි නිවැරදිව ආහාර රටාව සකස් කරගන්නේ කියන කාරණේ අපිට අමතුමක් තිබෙනවා නේද චතුරී? ඔව් විශාකයිනෝ ගාලෙන් ආයිබෝන් ඔබට සුබ උදෑසනක්. ආයිබෝන්ගේ සුබ උදෑසනක්. මට මේ දැනගන්න ඕනේ වෛද්‍යතුමියගෙන් මම මේ ගැස් පරගෙන ඉන්නේ කියලා තාම මාස දෙකක්වත් නැහැ. ළඟපාරේ තයිරොයිඩ් ගෙඩි පහක් වෙනවා කියලා ගිය සෙල්ප රාජා වෛද්‍යතුමිය ඩොක්ටර් කිව්වා. දැන් ඔයා බබෙක් හම්බෙන්න ඉන්නවද? මේ ඉන්න තත්ත්වය තුල නම් බෑ දරුව. මොකද අපි දෙයක් දැන් දරුවෙක් ලබන්න ඉස්සෙල්ලා අපි ගර්භාෂයේ සුදුසු තත්ත්වයට පත් කරගන්න එපා. ආයුර්වේදයේ ප්‍රධාන සිද්ධාන්තය තමයි ස්ථානිකව එතන සුදුසු තත්ත්වයට පත් කර. එතකොට ඔයාගේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි පහක් කියන්නේ ඇත්ත වශයෙන්ම දරුවා නැති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ ඒ ගෙඩි තියෙන තැන් අනුව දරුවා වැඩෙනකොට තමයි මේ දේ ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ දරුවා ලැබෙන්න ඉස්සෙල්ලා ඔයාට ස්කෑන් පරීක්ෂණයක් කරලා ඒක බලලා ඒ සඳහා ප්‍රතිකාර කළා ෆයිබ්‍රොයිඩ් ගෙඩි ටික අඩු කරගෙන දරුවෙක් ලබා ගන්න සුදුසු මට්ටමකට ආවනම් හොඳයි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ අරුණි. දැන් ඕක මිස් කැරේජ් එකක් වුණොත් නැවත දරුවෙක් ගැන හිතන්න කලින් ෆයිබ්‍රොයිඩ් ටික නැති කරගතියි. ඔව් සාමාන්‍යයෙන් දැන් වැත්තුමනේ අර ෆයිබ්‍රොයිඩ්ස් තියෙනකොට දරු පිරිසිඳ ගැනීමක් සිද්ධ වෙන ටිකක් අපහසුයි කියලා අපි අහලා තියෙනවා. දැන් මේ වගේ අවස්ථාවකදී කොහොමද ඒ කියන්නේ දැන් ගෙඩි පහක් තියෙනවා කියලා කියන එවැනි අවස්ථාවෙත් කොහොමද මේ පිරිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ? ඒ එතනදී එයාගේ ස්කෑන් රිපෝට් එක බලන්න අපි. එතකොට පෙරිමෙට්‍රියම්, මයෝමෙට්‍රියම්, එන්ඩෝමෙට්‍රියම් කියලා ගර්භාෂයේ ස්තර තුනක් තියෙනවා. අභ්‍යන්තර, බාහිර, පිටස්තර. මේ පටලවලින් කොයි පටල තුලද තියෙන්නේ කියලා. විශේෂයෙන් එන්ඩෝමෙට්‍රියම් එකේ තියෙනවා නම් දරුවාට බලපෑම වැඩි. ඉතින් ඒක නිසා සමහරට ෆන්ඩල් ෆයිබ්‍රොයිඩ් එක, ෆන්ඩල් කියන්නේ ගර්භාෂයෙන් පහත. එහෙම තියෙනවා නම් දරුවා ලොකු වෙන්න ලොකු වෙන්න ගර්භාෂයේ ඇදීම වැඩි වෙනවා. එතකොට මුඛයේ ලොකු වීමකට මේ වෙලා මාස 3ක් 4ක් යනකොට මිස් කැරේජ් වෙන්න පුළුවන්. ඉතින් භයානකම තත්ත්වයක් තුලදී තමයි මෙයා ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ. ඔව් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට කිසිදු කරදරයක් නිරෝගී දරුවෙක් ලබන්න ඒ වාසනාව ලැබෙන්නේ කියලා. නමුත් යම්කිසි ගැටලුවක් සිද්ධ වුණොත් වෛද්‍යුමිට කතා කරන්න පුළුවන්. අපි දුරකථන අංකත් ලබා දෙන හැම කෙනෙක් වෙනුවෙන 011-602-706-615 011-602-715 0774-32-59-52 0774-32-59-52 ජීවක වෙද නිවසේදී වෛද්‍යුමිය මුණ ගැහෙන්න පුළුවන්. චතුරි මහින්ද චතුරිගේ ප්‍රශ්නෙට තමයි වෛද්‍යුමිය පිළිතුරු ලබා දෙමින් හිටියේ. අපි මේ කොලකඳ ඇත්තටම විශේෂ කාරණයක් වත්නේ. අද වෙනකොට අර කිව්වා වගේ අපි කිරි එකක් බීලෙන තමයි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ. කොලකඳෙන් පටන් අරගෙන අපි කොහොමද විශේෂයෙන් පෝෂදායි ආහාර වේලක් අපි සකස් කරගන්නේ අපේ දවස පුරා අපේ ආහාර වේල තුලදී? ඇත්ත වශයෙන්ම අපි උදේ පාන්දර නැගිට ගමම්ම අපි ආහාරයක් නැතුව නිරාහාරව සිටපු කාලය වැඩි නිසා ඉස්සෙල්ලාම වතුර වීදුරුවක් බොන්න ඕන අරුණි. නැගිට ගමන් වතුර වීදුරුවක් බිලි, ඊට පස්සේ හරිනම් කොළ කැඳ එකක් බොන්න ඕන. අපේ අය පුරුදු වෙලා තියෙන්නේ පිටිතේක බොන්න. ඕක බිව්වට පස්සේ කණ්ඩත් බෑ, කෑම කණ්ඩත් බෑ. ඒක ප්‍රමාණවත් ඊට පස්සේ 10ට විතර කන්න හදනවා. ඊට පස්සේ බඩ දනවා, ගෑස්ට්‍රයිටිස් කියන. අද සමාජයේ බලන්න මේ රෝග තත්ත්වය කොච්චර දුරට උග්‍ර වෙලා තියෙනවා. ගෑස්ට්‍රයිටිස් ඕකට මූලිකම තත්ත්වය තමයි කැඳ
බොනවනං ඒ කාලෙවකයා අපේ ආදි මුතුන් මිත්තෝ කොච්චරවත් අපේ අම්මලා සීයලා උදේට දරුවට කැඳ කෝප්පෙ දීලා තමයි පාසලට යවන්නේ. එහෙම නැත්තං ගෙදර එළ හරකගෙන් එන එළ කිරි ටික. ඉතින් ඒ වගේ ಗುಣ නිසා තමයි ඇත්තටම ඒ කාලේ මෙවැනි ප්‍රශ්න නොතිබුණේ. අද වෛද්‍යතුමනි පුංචි බාධා කිරීමක් කරන අපිත් එක්ක කෙනෙක් දුරකථන එකතු වෙනවා. ගල්ගමුවේ ශාමලී අයිබෝන් ඔබට සුබ උදෑසනක්. අයිබෝන්. ඔව් ඔබතුමියගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මම ගිය මාසේ අයිව එකක් කරා. ඔව්. ඒකේ දීවි කිව්වා අංගෙ දෙතැක්කේ ලීව මොනවා තියෙන්නේ? ශ්‍යාමලි මහත්මිය ඉන්න දුරකථන රැඳිලා ඉන්න අපි ප්‍රශ්නය අපි ලබා ගන්නවා වෛද්‍යතුමියට යොමු කරන්න. ඊට කලින් අපි වෙලා මතක් කරගෙන ඉන්න. ශ්‍යාමලි මහත්මිය කියන්න දැන් ඔබේ ගැටලුව. මම ඊ මාසේ අලිවහ කරන් ස්කෑනියක් කරන්න ගියාම මම කිව්වා මගේ දෙපැත්තේ මම දැන් දෙපැත්තේ ලිංග මොන තියෙන දෙපැත්තේ කිව්වා. ඊට පස්සේ අලිව එක කරා. කරාට මේ මාසේ මේ දිනේටම මේ වෙනද වගේ විශ්වාසාවේ නැහැ. පොඩ්ඩක් චුට්ටක් පහට වගේ තිබුණා. ඔව් ඔයා චෙක් කරලා බැලුවේ නැද්ද? දරුවෙක් පිළිස්ස ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඩිම්බ දෙකක්ම මෝරලා තිබ්බට ඒ ඩිම්බ කෝෂය තුලින් පැලෝපියන් නාලය හරහා ගර්භාෂයට එනවා. IUI කියන්නේ ශුක්‍රාණුව ප්‍රොසෙස් කරලා හොඳ මට්ටමට ගෙනල්ලා ගර්භාෂයේ තැම්පත් කරාට කලලයක් හිටලා නැහැ. එක්කෝ කලලය හිටලා කලලය නැති වෙලා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි. ඒකට අපි ගර්භාෂය සකස් කරගත යුතුයි. ගර්භාෂයේ ඇසිඩ් ගතිය අද 90%ක්ම තියෙන්නේ ඔන්න ඔතන. ඔය රෝගී තත්ත්වය තමයි කාන්තා පාර්ශවයට ගෙඩි වලටත් වඩා තියෙන්නේ අරුණේ. මේ ඔන්න ඔය ඌෂ්ණාධික ගතිය ඇසිඩ් ගතිය ඒක ඉතින් ඇත්තටම පොඩි වයසේ ඉඳලා මේක හදාගන්න පුළුවන් දෙයක්. ඔව් වරුණි අපි කතා බහ කරේ මේ ආහාර පිළිබඳ විශේෂයෙන්ම මේ කොළ කැඳ පිළිබඳව අපි කතා බහ කරා. උදේ ආහාරයේ තියෙන වැදගත්කම් පිළිබඳව එහෙමනම් වෛද්‍යතුමියනි අපි දිගටම කතා බහ කරගෙන යමු නේද? නවත්තපු දැනේ. ඔව් මොකද දැන් අර වෛද්‍යතුමනි අපි පැහැදිලි කරපු විදිහට ඔය මේ උෂ්ණ සම්බන්ධයෙන් කතා බහ කරනට ඔය කාරණයටත් ආහාර හේතුවක් වෙනවනේ නේද? ඔව් අපි පැහැදිලි කරා. දැන් අපි එළකිරි එකක් කැඳ එකක් හදාගන්න බැරි නම් එළකිරි එකක් එළකිරි ගොඩාක් අය බොන්නේ නැහැ අරුණි. ළමයින්ට පොඩි කාලේ අම්මලා දෙන්නේ නැහැ. හේතුව අපෝ සෙම එනවා. සෙම එන්නේ නැහැ. ඒක හදන්න ඕන ගම්මිරි සැටයක්, කලාඳුරු අලයක්, ඉඟුරු පෙත්තක්, ඒ වගේ කරාබු නැට්ටක් දාන්න ඕන. අරක උතුරනකොට දාලා තලලා දාලා ඒක ඉතුරුවට පස්සේ පෙරලා දෙන්න දරුවට සීනි ටිකක් දාලා. සෙම එන්නේ නැහැ. ඉතාමත් පෝෂදායි. ඒ දරුවා නොකා ගෙදර ආවත් දවල් කන්න ඒක ප්‍රමාණවත්. ඒ තරමටම ප්‍රමාණවත් කාලක් විතර බිව්හම් කිරි කාලක් බොන්. ඉස්සර ගොඩාක් වෙද මහතුරු උදේට කැඳේක බීලා 11ට විතර ගොඩාක් රෝගීන් බලලා එළ කිරි එක බීලා තමයි ආයේ 2ට විතර තමයි කෑම කන්නේ. ඒ කියන්නේ ගොඩක්ම මේ ඒ වගේ ජීවත් වෙච්ච අය දිගු ආයුෂත් ගත්තා නිරෝගී. අපේ වෙලා තියෙන අනවශ්‍ය දේවල් කෘත්‍රිම ආහාර ක්ෂණික ආහාර නිතර නිතර ශරීරගත කර ගැනීම තුළින් මේ தත්ත්වයට පත් වෙලා මේ தත්ත්වෙ විතර නෙමෙයි අද පිළිකාමේ අවදානමට පත් වෙලා තියෙන බොහෝ පිරිස. ඔව් වරුණේ වෛද්‍යතුමිය කිව්වා වගේ අපි ගොඩක් වෙලාවට ගන්නේ ක්ෂණික ආහාර. විශේෂයෙන්ම මේ අපි ගොඩක් වෙලාවට මගහරින දෙයක් තමයි මේ අපේ උදේ ආහාර වෙලා නේද? අපි ගොඩක් වෙලාවට මේ මහත් වෙයි කියලා බයි සමහර වෙලාවට කැම ගන්නේ නැහනේ. හැබැයි ආහාර වේලක තියෙන වැදගත්කම දැන් ඔබට වැටහෙනවා ඇති. විශේෂයෙන්ම මේ උදේ ආහාර වේල පිළිබඳ වෛද්‍යතුමිය පැහැදිලි කිරීමක් කරා. එහෙනම් මගහරින්න නැතුව මං හිතන්නේ තුන් වේලම හොඳ පෝෂදායී ආහාර අපි ආහාරයට ගන්න ඕන. දැන් වෛද්‍යතුමියනි දැන් ඔබතුමිය සඳහන් කරා මේ ශරීර උෂ්ණත්වය පිළිබඳව. මේ ශරීර උෂ්ණත්වය කොහොමද බලපන්නේ මද සරුභාවයට? එතන ශාරීරික මානසික කියලා දෙපැත්තක් තියෙනවා. අපේ ශාරීරික හෝමෝන් ක්‍රියාකාරීත්වය වෙනස් වීම තුලින් ඩිම්බ හරියට පිට වෙන්නේ නැහැ. ඩිම්බ මෝරන්නේ නැහැ. ඔවැනි හෝමෝන් වෙනස්කම් තුලින් ගර්භාෂයේ උෂ්ණාධික තත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි අපි ගන්න ආහාරයේ තියෙන ස්තුල භාවය, තෙල් ගතිය, මේදය වැඩිකම නිසා
ඒක ගර්භාෂය වටේ තමයි ගොඩක් මේ දේ තැන්පත් වෙනවා කාන්තාවන්ගේ. එතකොට අපේ ලංකාවේ බලන්න ගොඩක් කාන්තාව බඩනේ බඩ ඉදිරියට නෙරායි. නමුත් පිට රටවල එක එක රටවල වෙනස්. ගොඩක් හිප් එක එන්නේ. ඉතින් මේ ලංකාවට ආවේනික වෙලා තියෙනවා බඩේ. ඒක නිසා තෙල් ගතිය වැඩි කරනවා. අන්න එවැනි හේතු නිසා තද උෂ්ණාධික ගතිය, ඇසිඩ් ගතිය ඇති කරනවා. මේවට අපි ශාරීරික ව්‍යායාම කරන්න ඕන, ඇඟ සිසිල් වෙන ආහාර ගන්න ඕන. ඒ වගේම තමයි හවසකට ඔය තේ එකක්, බිස්කට් එකක්, පාන් පෙත්තක් කනවට වඩා හොඳයි අරුණි. මේ පිපිඤ්ඤ ගෙඩිය හොඳට සුද්ධ කරලා ලුණු චුට්ටක්, දෙහි චුට්ටක් දාලා, ගම්මිරිස් චුට්ටක් දාලා කණ්ඩ එළියට වෙලා කොහෙකට හරි වෙලා ඒක හොඳයි. ඒකක් බොනවට වඩා හොඳයි. ඔව්. දැන් ඔබ වගේ ඇඟ නිවෙන දේවල්. ඔය තුනේ වඩා දැන් නා දැන් පිපිඤ්ඤ. පිපිඤ්ඤ සීතලයිනේ කියලා හිතනවා. පිපිඤ්ඤ කෑම හවසට සෙමෙයිද සීතලයිනේ ඔය වගේ හිතනවනේ ඔය තුනේ. මොකද්ද ඇත්තටම මේ මේවල ඇත්ත. දැන් සමරකෙන්ට බහි හිතෙන්නත් පුළුවන්. ඔව් ඇත්තටම ටිකක් සීතල හින්දා මට සෙම ඇවිස්සෙයි. ඔය වගේ ප්‍රශ්න එයි කියලා එහෙම වෙනවද ඔය විදිහට ගත්තා. දැන් ඒක නසන පැත්තක් තියෙනවනේ. අර මිස් මං කිය දැන් කිරි හදාගන්න විදිය පොඩි කාලේ, දැන් අපි පොඩි කාලේ ගොඩක් වෙලාවට එලකිරි වගේ දේවල් තමයි ගෙවල් වල දීලා තියෙන්නේ. පිටිකිරි අඩුවෙන් තමයි අම්මලා දීලා තියෙන්නේ. ඒ කාලේ කලාඳුරු වලයක්, ගම්මිරිස් සැටයක්, ওই මසාලා ටී එක කියලා දෙන්නේ අර ඉන්දියන් ප්‍රමේයට ඒ වගේ අඩංගු කරනවනේ. ඒ වගේ දෙතකොට එතනින් අරකේ තියෙන සීතල ගුණය අඩු කරනවා. කියන්නේ ගොඩක් ශරීරයට අහිතකර සීතල ගුණය අඩු කරන. ඒ වගේම අපි පිපිඤ්ඤා ටිකක් අරගෙන ගන්නවා නම් ඒකට දෙහි ටිකක්, ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක් දාලා කවලම් කරලා ඒක කෑවයි කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද මේ ආමාශයේ ඇතුලේ ගර්භාෂයේ කාන්තාවකගේ ගොඩාක් ඇසිඩ් ගතිය වැඩි. විශේෂයෙන්ම ගැස්ට්‍රයිටිස් අද 99%ක් තියෙන මා හිතන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒක නිසා ඒ වගේ දේවල් ගත්ත යුතුයි. උදේ කොළ කැඳ අනිවාර්යෙන් ගන්නවා. ඒ වගේම තමයි මා සුද්ධ වීමේදී අධික වේදනාව. ගොඩාක් කාන්තාවන්ට තියෙනවා. අද දරුවන්ට හරියට තියෙනවා. මේක ෆයිබ්‍රොයිඩ් කියන්න බෑ, කිසිම රෝගී තත්ත්වයක් කියන්න බෑ. මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ගෙදර තියෙන කොත්තමල්ලි. කොත්තමල්ලි බාගෙට තලලා වතුරට දාලා තියලා පහුවදා උදේට බොන්න ඕන. දින 7ක් එක දිගට බිව්වහම ක්‍රම ක්‍රමයෙන් වේදනාව අඩු වෙනවා. ඒ කියන්නේ ඇත්තමනේ මේ ඔය මාස් ශුද්ධ වීමේදී ඇති වෙන අධික වේදනාව අර කිව්වා වගේ කිසිම රෝගයක් නිසා ඇති වෙන දෙයක් කියලා කියන්න බෑ. ගොඩක් අර රෝගයක් නැතුවත් එහෙම වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒක ගොඩාක් එයාගේ උෂ්ණාරී එක්කෝ එයාට රක්ත ප්‍රදර, එක්කෝ ස්වේත ප්‍රදර ගතිය, එක්කෝ එයා නිතර නිතර උෂ්ණාධික දේවල් කන කෙනෙක්, ඇඹුල් ಜಾති ගොඩක් කන ළමෙක්. එතකොට එයාට අර වගේ දෙයක් කරනකොට එයාගේ ගර්භාෂය සිසිල් වෙලා එන්ඩෝමෙට්‍රියම් එක කඩලා, උතන කඩලා යෑමේදී එන වේදනාව තමයි ගොඩක් ඔය දරුණුවට දැනෙන්නේ. ඔව්. අපි වෛද්‍යමගේ දුරකථනංකත් ඔබට මතක් කරනවා. මොකද බොහෝ දෙනෙක් අපේ නිමසන්නේ කොහොමද අපි නේද ડોක්ටර් මහඹ වෙන්නේ යන්නේ, කොහොමද බෙහෙත් ගන්න ඕනේ, කොහොමද කියලා ඒ සියලු විස්තර ඔබට දැනගන්න පුළුවන්. මේ අංක වලට කතා කරන්න 0112 706 615, 0112 706 615, 0774 32 59 52, 0774 32 59 52 තමයි දුරකථන අංක. ජීවකවේද නිවසේදී පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ජීවකවේද සිදී වෛද්‍යමය මුණ ගැහෙන්න පුළුවන්. ඇත්තටම මේ චතුරි මොකද ප්‍රශ්න? ඕ මට මේ කුංචි ප්‍රශ්නයක් කියන්නේ අරුණි. ඇත්තටම වෛද්‍යතුමිය අද වැඩසටහන පටන් ගන්න කලින් ඉඳන් පොඩි වැදගත්යක් වෙයි තමයි. දැන් මම වැඩසටහන ආරම්භයේදීත් කිව්වා සමහර කාන්තාවන් ඉන්නවා ඇත්තටම අවුරුදු 5-10 දරුවන් නොමැතුව දුක් විඳිනවා. ඒ වගේම තමයි විවිධ වෛද්‍ය පරීක්ෂණ කළා රිපෝට් තොග ගණන් තියෙනවා ළඟ. හැබැයි දැන් වෛද්‍යතුමිය කිව්ව දෙයක් තමයි මෙතුමිය මුණ ගැහෙන්න එනකොටත් විශාල ප්‍රමාණයක් මේ රිපෝට් අරගෙන එනවා කියලා. ඇත්තටම වෛද්‍යතුමියනේ වැද ඇත්තටම වැදගත් වෙන්නේ අවසානයේදී ගත්ත රිපෝට් එක. ස්කෑන් පරීක්ෂණේ අවසානයේදීම ළඟටම ගත්ත එකයි. ඒ වගේම ලැපරොස්කෝපි පරීක්ෂණ කළා තියෙනවා නම් ඒක කාඩ් එකක් හැටියට දෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. ඒ වගේම පිරිමියාගේ ස්පර්ම් කවුන්ට් එක සාමාන්‍යයෙන් මාස 6කට කලින් කළා තියෙන රිපෝට් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔව්, අපි විශේෂාංගය අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් හැමදාමත් මේ කතා බහ සුවරණ විශේෂාංගයේ අඟහරුවාද දවසේදී අපි වෙන් කරන්නේ මේ මදසරුභාවයේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. ඇත්තටම ඒක මේ දවස්වල නේද චතුර අපි විශ්වාස කරන අර වෛද්‍යතුමියත් කිව්ව අපි කරන මේ දැනුවත් වීම වලින් බොහෝ දෙනෙක් දැන් ඇත්ත මොකද්ද කියලා හඳුනාගෙන තිබෙනවා. ගොඩක් වෙලාවට අර කාලාන්තරයක් තිස්සේ විවිධ වෛද්‍ය ක්‍රමවලට ගිහිල්ලා අන්තිමටම ආයුර්වේදය තුළින් ප්‍රතිකාර ලබා ගන්නකොට සමහර වෙලාවට ප්‍රමාද වැඩි වෙලා
වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවී ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් මුලින්ම කොහොමද මේ දේවල් අර මුලදීම අපි කියනවා අර නියපොත්තෙන් කඩා ගන්න තියෙන දේ පොරවෙන් කපන්න තැනට වැඩ සිද්ධ කරගන්න එපා කියලා. ඉතින් ඒ හින්දා ඔබට දැන් හොඳ අවබෝධයක් තියෙනවා ඒ කාරණාව වෙනුවෙන්. එහෙම නැත්නම් අද දවසේ අපි සති කීපයක් තිස්සේ කතා බහ කරමින් ඉන්නේ කොයි ආකාරයෙන්ද අනාගතයේදී දියණිවරුන්ට මේ තත්ත්වය ඇති නොවෙන්න ඔවුන්ට අවශ්‍ය විදිහට ඒ කායික මානසික පසුබිම ඔබ මාවක් විදිහට සකස් කරන්නේ කියන කාරණේ. ඉතින් ඉදිරි සතියේ තමයි මේ වැඩ විස්තර කතා කරනවා. ඒත් ඔබට පුළුවන් වෛද්‍යමය මුණ ගැහෙන්න යන 01 602 706 615 076 72 52 තමයි දුරකථනංක. අපි ස්තුතිවන්ත වෙනවා ආයුර්වේද වෛද්‍යාචාර්යනි ගීතා ජානකි හිරත් වෛද්‍යතුමියට. අපි එහෙමනම් ලබන සතියේදීත් වෛද්‍යමය මුණ ගැහෙනවා. හැමදාමත් අපිට ඒ වගේම ප්‍රේක්ෂකින්ට සොයක් අරන් ඉන්න ඔබටත් අපි ප්‍රාර්ථනා කරනවා බොහොම සුවදායි නිරෝගිමත් ජීවිතයක් සහභාගී වුණාට ස්තුතියි. අයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.